මේ වෙනකොට අපේ රට දේශපාලනමය ආර්ථික සමාජයේ වශයෙන් බොහෝ පීඩාකාරී ගැටුම්කාරී තත්ත්වයකට පත් වෙලා තියෙනවා. මේ පීඩාකාරී ගැටුම්කාරී තත්ත්වයේ තුල පවත්න මතුපිට දේවල් විතරයි අපිට පේන්නේ. මේ යට බොහෝ ක්‍රියාත්මක බොහෝ කුමන්ත්‍රණ අධිසි හස්තයන් නොපෙනෙන බලවේග විශාල ප්‍රමාණයෙන් ක්‍රියාත්මක වෙනවා. එතකොට අද මේ අපේ රටේ අද ඇතිවිලා තියෙන තත්ත්වයට ඒ කියන්නේ අද මේ වෙනකොට මේ රට අරාජික වෙමින් පවතිනවා. ආර්ථිකය කඩාගෙන වැටිලා සමාජීය විවෘත වෙලා දේශපාලන තන්ත්‍රය සම්පූර්ණ අවුල් වෙලා මොකද්ද මේකට හේතුව? මේක ඇත්තටම බොහෝ ඈතට ගිහින් සොයා බැලිය යුතු ප්‍රශ්නයක්. නමුත් එතන ඈතට යන්න ගිහිල්ලා අපිට කතා කරන්න අපහසුයි. අපහසු නෑ, ඒක ගොඩක් කාල වේලා යනවා. ඒ නිසා අපි මේ ප්‍රශ්නය 2009 LTT යුද්ධය පරාජය කිරීමට අවුරුදු දෙකකට පෙර ඉඳන්. ඒ කියන්නේ පරාජය වෙනවා කියලා LTT යුද්ධය ආණ්ඩුව කරගෙන යාමට තීරණය කරලා අවුරුදු 3ක් පමණ යුද්ධය පැවතුණා. එතකොට මේක පරාජය කරා යනවා කියලා දැනගත් හැටියෙම මේක පිටිපස ඉන්න බලවේග ක්‍රියාත්මක වුණා. එදා LTT ඒ යුද්ධය උතුරේ යුද්ධයේ සිට අද මේ රනිල් වික්‍රමසිංහ අගමැති වෙනතාක් සිද්ධ වූ සිදුවී විශ්ලේෂණය කිරීමක් තමයි මේ වීඩියෝ තුලින් බලාපොරොත්තු වෙන ඒ විශ්ලේෂණය කිරීමක් යනු මේක මතු පිටට නොපෙනෙන ඇතුලේ අභ්‍යන්තර දේශපාලනික ක්‍රියාවලිය ගැන දීර්ඝව ගැඹුරින් සාකච්ඡා කිරීමක් කරන්න තමයි බලාපොරොත්තු. මෙම වීඩියෝට මම පාදක කරගන්නේ එදිනෙදා ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍ය තුල සහ සමාජ මාධ්‍ය තුල කතාබහට ලක් වුණු සංසරණය වුණු පුවත් වීඩියෝ පාට පෝස්ට් ආදී කාරණා. ඒ දේවල් තුලින් අපි විශ්ලේෂණය කරලා බලන්න උත්සාහ කරනවා ඇත්තටම මොකද සිද්ධ වුණේ. මේ විශ්ලේෂණය අපිට බොහෝ විට එක වැඩසටහන් මාලාව එක වැඩසටහනකෝ එක වීඩියෝ පටයකින් කරන්න බැරි වෙනවා. ඒ තරම් බොහෝ කරුණු ගොඩක් තියෙනවා. අපි 2007 සිට 2004-08 සිට අද දෙනවා 2022 මේ වෙනතෙක් කරුණු විශ්ලේෂණය කරනකොට ඒක ගොඩක් කරුණු තියෙනවා අපිට සාකච්ඡා කරන්න. ඒ නිසා අපිට එක වීඩියෝ පටයක් නෙමෙයි සමහර වීඩියෝ පට 3-4ක් කරන්න සිද්ධ වෙයි මේ සම්බන්ධව. ඒත් ඉල්ලා සිටින්නේ මේ ගැන විසි අවබෝධයක් ගන්න නම් මේ සියලුම වීඩියෝ පට නරඹන්න කියලා. වගේම ඉල්ලා සිටින්නේ මේ වීඩියෝ පට ඔබ නරඹනකොට ඔබට තමන්ගේම දේශපාලන මතවාදයක් තියෙනවා. යම් ආගමික මතවාද, දේශපාලන මතවාද, තමන්ගේ පෞද්ගලික මතවාද ගොඩාක් දේවල් තියෙන්න පුළුවන්. නමුත් අපි යමක් පිළිබඳ නිසි අවබෝධයක් ගන්න ඕන නම් අපේ දෘෂ්ටිවාද වලින්, දර්ශනවාද වලින්, අපේ මතවාද වලින් අපි මොහොතකට ඉවත් වෙන්න ඕනේ. ඉවත් වෙලා විවෘත මනසකින්, බුද්ධියකින් මේ ඉදිරිපත් කරන මේ කතා කරන කාරණා දෙස බලන්න. මේ කාරණා එදිනෙදා සමාජයේ සිදුවෙන ක්‍රියාකාරකම් එක්ක සසඳා බලන්න. මම කියන දේ පිළිගන්න එපා. ඔබ විසින් මම කියන කාරණා අහලා ඔබ විසින් මේ කාරණා එකිනෙක සංසන්දනය කරලා බලලා ඔබ ඔබේ තීරණය ගන්න. පෙර දවසමෙන් පුරාණයේමෙන් අප රටේ දේශපාලනයේ පිළිබඳ කතා කරන විට, දේශපාලනය කරන විට ඒක මේ රටේ මේ සන්දර්භය තුළ, මේ අපේ දේශපාලනමේ දිවයිනම සීමාවු සන්දර්භය තුළ පමණක් අපිට කතා කරන්න අවධානය යොමු කරන්න බෑ. මොකද කැමැත්තෙන් හෝ අකමැත්තෙන් අපි අද ජාත්‍යන්තර දේශපාලනයත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා. අපිට ගැටෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ ක්‍රියාකාරකම් වලට සම්බන්ධ වෙලා තියෙනවා. ඒ නිසා අපිට මූලික වශයෙන් අපේ රටේ දේශපාලනය ගැන අවබෝධයක් ලබා ගන්න අවශ්‍ය නැහැ. මොකද බොහෝ බලපෑම් වලට අපි ජාත්‍යන්තරේ බොහෝ බලපෑම් වලට ලක් වෙලා තියෙනවා. ලක් වෙමින් පවතිනවා, ඉදිරියටත් ලක් වෙනවා. එහෙමනම් අපි අපේ රටේ දේශපාලනය ගැන අවබෝධයක් ගන්න ඕන නම් අපි විශේෂයෙන්ම ජාත්‍යන්තර දේශපාලනයේ ජාත්‍යන්තර ක්‍රියාකාරකම් ගැන අපි නිසි අවබෝධයක් ගන්න ඕනේ. විශේෂයෙන්ම දේශපාලනයේ නිරත ඉහළ තලයේ දේශපාලඥ මේ රට නිසි ලෙස හසුරවන්න නම් ඒගොල්ලන්ට ඒ ජාත්‍යන්තර දේශපාලනයේ, භූදේශපාලනයේ, ජාත්‍යන්තර මතුපිට දේශපාලනයේ, භූදේශපාලනය සහ අන්ඩර්ග්‍රවුන්ඩ් දේශපාලනය, ඒ කියන්නේ පාතාල දේශපාලනය යන තුනම නිසි අවබෝධයක් තියෙනවා. නැතිනම්
sidda wenne hama witama e ugul walata api asu wima ehttarama wela tiyene den me me tattwe tamai me ratata uda wela tiyenne ape rate me palaneta pat wenna ihalama tale janadhipati warayata wat hariyata menne me du deshapalane me paathala deshapalane loka paathala deshapalane pilibanda danumak avabodayak na e nisama me kollan dana ho nodana me ugul walata ahu wela tamai ada me wenota ape me rata gewulak awulak yewulak bawata pat kala vinashaya kara geniyanne e nisa මේ දේශපාලනය ගැන බොහොම අවබෝධයෙන් යුතුව ක්‍රියාත්මක වෙන්න ඕනේ. මේ දේශපාලනේ කොටස් දෙකක් තියෙනවා. මට මතක විදිහට 1887 බ්‍රිතාන්‍යයේ හිටපු අගමැතිවරයා කියනවා ඒ ඒ කාලෙත් ඒ වෙනකොට දේශපාලනය ලෝක දේශපාලනය හසුරවන රහස් සංවිධාන අදිසි හස්තයන්ගේ ග්‍රහණයට ඒගොල්ලන් ලක් වෙලා ඉන්නවා. මේ චර්චිල් අගමැතිවරයා කියන්නේ ඒතර බොහොම කීර්තිමත් බොහොම දක්ෂ මිනිස්සෙක්. එතකොට එයින් මිදෙන්න ඒගොල්ලන්ටත් බැරුණා. අන්න ඒ දේශපාලනය එදා ක්‍රියාත්මකුනේ යුරෝපයට. ඒ දේශපාලනය මේ වෙනකොට මුළු ලෝකයටම ක්‍රියාත්මක වෙනවා. ඒ අදිසි හස්තය එදා යුරෝපය ග්‍රහණය කරගන්න ක්‍රියාත්මක වුණේ අද මුළු ලෝකෙම ග්‍රහණය කරගන්න ක්‍රියාත්මක වෙනවා. ලෝක දේශපාලනය ගැන කතා කරනකොට ඒක කොටස් දෙකකින් යුක්තයි. එකක් මම ඔය පැවසු රහස් සංවිධාන. ඒ රහස් සංවිධාන තමයි ලෝකයේ අනියමි සියලුම ආණ්ඩු පාලනය කරන්නේ. අද වෙනකොට සියලුම ආණ්ඩු පත් වෙන ආණ්ඩු කවුද ආණ්ඩු පත් වෙන්නේ කවුද ආණ්ඩුවේ ඒ පත් වෙන්නේ ඒගොල්ලන් පත් කරන්නේ කවුද මේ රාජ්‍ය නායකයා කවුද මේ සියල්ල අපි හිතනවා අපි ඡන්ද දීලා අපි මේ පුද්ගලයා පත් කරනවා කියලා නමුත් යථාර්ථය ඇත්ත නම් ඒක තීරණය කරන්නේ අන්න ඔය කියන රහස් සංවිධානය. ඊට අනුකූලව බොහෝ කාලයකට අවුරුදු ගාණක් තුර ඒ මනුස්ස ඒ පුද්ගලයා හෝ ඒ පක්ෂය කෙරේ අපේ මනස ජනමාධ්‍ය හරහා සකස් කරනවා. දෙවෙනි කාරණය දුක දේශපාලනය ගත්තාම මේ රහස් සංවිධානය ක්‍රියාත්මක. එතකොට දෙවෙනුව තියෙනවා රටවල් වශයෙන්. රටවල් වශයෙන් ඒකොල්ලන්ගේ ක්‍රියාකාරීත්වය සහ ඒකොල්ලන්ගේ බලාපොරොත්තු සහ ඒකෝලන්ට බලපාන ආකාරයට ඒ රටවල් වල නායකයෝ දේශපාලනය කරන ක්‍රමය. දැන් අපේ රටේ ගත්තොත් මේ වෙනකොට ඉන්දියාව අපිට රහිව බොහෝ කටයුතු වලට නැඹුරු වෙලා තියෙනවා. ඊට හේතුව රාජපක්ෂ ඇතුළු ඒ ආණ්ඩුව චීනයට දක්වපු හිතවත්කම නිසා චීන සමගවලු ගණදිනුත් එක්ක ඉන්දියාවට ඒ කියන්නේ ඒ කොළඹ වරාය නගරයේ හම්බන්තොට වරාය වැනි ක්‍රියාවල් නිසා ඉන්දියාවට දැන් ආරක්ෂකමය වශයෙන් බලපෑමක් ඇති වෙනවා. ඒ නිසාම ඒගොල්ලන්ට සිද්ධ වෙලා තියෙනවා ඒගොල්ලන්ගේ ආරක්ෂාව තහවුරු කරගන්න. මොකද චීනය යටින් චීනය. ඉතින් මෙවැනි ක්‍රියාකාරකමුත් බලපානවා මේ ජාත්‍යන්තර ප්‍රශ්න දුර අපිට ජාත්‍යන්තර ප්‍රශ්න දිහා බලනකොට කොටස් දෙකකින් බලන්න ඕනේ. එකක් රහස් සංවිධානයේ ක්‍රියාකාරීත්වය ඒත් එක්කම අනිත් පැත්තෙන් රටවල් වශයෙන් ඒගොල්ලන්ට බලපාන ආකාරය. නමුත් බොහෝ විට මේ රහස් සංවිධානවල ක්‍රියාකාරීත්වය තමයි මේ රටවල් වශයෙන් ඒ ප්‍රශ්න ගැටළු ඇති කරන්නත් හේතු වෙන්නේ. ඒකට මම අපේ රටම උදාහරණයක් විදිහට ගන්නම්. චීනය ඇයි අපේ රටට ඇහැ ගැහුවේ? අපේ රටේ මේ ආයෝජන කරන්නේ ඇයි? මෙන්න මේ රහස් සංවිධානය ඇමරිකාව මුල් කොට තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඇමරිකාව තමයි ඒගොල්ලන්ගේ වේදිකාව. කොටිම කියනවා ඇමරිකාව ජනාධිපති ඉපත් කරන්නේත් මෙන්න මේ අය. එතකොට මේ රහස් සංවිධානවල ක්‍රියාකාරීත්වය නිසා ඇත්තටම මේ චීනයට ලෝකයේ ඇති වෙලා තියෙන බලපෑමක් ඒගොල්ලන්ට අරුබුදයක් ඒ වගේම ඒගොල්ලන්ට තර්ජනයක්. ඒ නිසාම චීනයත් ක්‍රියාත්මක වෙනවා මේ මේගොල්ලන්ට මේ ඇමරිකාවට විරුද්ධව. අපි දන්නවා චීනය ඇමරිකාව අතර බල අරුබුදයක් යනවා. දැන් ඇමරිකාව ගැන ඒගොල්ලන් තමයි ලෝකයේ ලොකුම ආර්ථිකයේ මුලින්ම ආර්ථිකය. දැන් චීනය ඒ අභිභවය ඇනගත්තා. චීනය ඇමරිකාවේ ආර්ථිකයේ වශයෙන් මේ ප්‍රබල හතුරා බවට පත් වෙලා තියෙන. ඒ වගේම චීනයේ යුද ශක්තියත් එසේ මෙසේ නෙමෙයි. ඉතින් මේ නිසා මීට එරෙහිව චීන ගමනක් නෙමෙයි වෙනත් රටවල් තියෙනවා. තවත් මේගොල්ලන්ට එරෙහිව ඉන්න එකකින් අපිට චීනයේ එරෙහිව කියලාත් වෙනවා. එකකින් චීනයේ මේකට පක්ෂය කියලාත් වෙන නිසා මේක බොහොම අමාරුයි තේරුම් ගන්න. මේක බොහොම ව්‍යාකූල තත්ත්වයක්. ඒ නිසාම චීනයත් ක්‍රියාත්මක වෙනවා. ඒගොල්ලොත් යම් යම් ක්‍රියාකාරකම් කරනවා ලෝකයේ යම් යම් තැන්වල ස්ථාපිත කරගන්න ඒගොල්ලන්ගේ බලය. අනේ ඒ වගේ ඒ ක්‍රියාකාරකම් තුලදී ලංකාව කියන්නේ ඉතාම යුදමය වශයෙන් ආර්ථිකය වශයෙන් වැදගත් ඉතාම වැදගත්ම මාර්ගස්ථානය. අනේ ඉතල තමයි චීනය වෙන ස්ථාපිත වුනේ. මෙන්න මේ නිසාම මෙතන මේ හරහා ඇති වුණා ඉන්දියාවට බලපෑමක්.
India ada aksara dalam kamu, dari China India ada kerja tulisnya. Aneh bisa India mereka tuh na Amerika abad ini. Mana Maya agare itu, itu kota dengan China China kerakhar itu nisam India ada aksara dalam banyak kerja tulisnya. Mereka kau dekare anak lagi ya na. Amerika abe, acha, eh, rahasang vidana wala kriyakari be, pratibale akwake sa, tamai, India wala langka abe tarjane abar batune. Ane, eh, disa deng, India anu raja ya, tamangge araksha wakere kriyakna kena. De, eka, ape araksha wala sa, ape pewat mara prabala tarjane akwake lagina. Mene me wage, me ikire sambandha. Eka ne, ane, eh, sambandha tawe nisa ama, ade India wala, ape rada bala pehan kena tarjane akwake lagina. Kalau me arti ke kada beti imat tapi, mana me kriya kara kam bela pratibalaya tanah, meka raja pakshila agi skorogan kiri me pamanak me nene ini terasit dia, me apede penene an apede matu bikin penene esit dia pamanak, ita bada me kira gemuru lagi tatya me etulet iya na etulet iya na, an eva tamai apede swa balan mune me mukhand me sidde mune, balamu khawud me yoke hasurone me rahas sangvidhana kira. Itu dalam rahasia sangvidhana kiu ada, u sangvidhana jalan aktifnya. Namun, me ek pradhana sangvidhana yang kharahat amai loko silo manik sahas sangvidhana hasil ini. Ekian apa kian mau sangvidhana aktifnya, mau sangvidhana wata, tau boh, apit hitan deh beri pramana sangvidhana besar pramana ek rahasia bela aktifnya. Jadi me sangvidhana kau deh. Mei kolangi bala purutu mono ade, mei kolangi kriya kari utte mika te gela pila ngede, api mei megi emuko mata mata kwena ma, mei anta jare gea kori postua, eke kia noa ratu kumi, kalu kumi, eka baje neke dala api, nikan nidele tibot, e kolang, e kima prashnia kne tua, kumi tamungge e kriya kari kam kerekan, namut baje ne kodda kelua. Bekubi, ratu kubi sa, kalu kubi, degollo, ikannya, egolan satan kerana satan kerana, sama dengan mereka satan kerana, itu kota, me mukadde sidda uni, me bajane, me kubi sahayogen, mana me bajane itu leh dia, pitas tera balave kaya, me itu lela, me siam kalau bimak sidda kerumun sa, bentar aja itu bukat dia, ikinika kagat, mana me tatkah mutamai dia, apa rata. Loke bukura tabala tapi gatu tu arabi rata wala bautu na yudde ukraina yudde wae siero de gatta menne me tatte tamai tieni menne me api me bahajini me rata kina bahajini atu api inwa pitas terengia villa menne me kina bale begia me vides bale begia menne me bahajini holdeno kota api kagano ane kagan de vitara ya pina peni me bahajini tula inna api ta peni api de shapal Kadai betin, desa pala apa jenis beradi, itu kota, me rahasia sangvidhana, me jati beda itu kerana jati beda kira dia, ne, terma, ini sangsuru dek prasnya, me sangsuru dek warahara, me ini janabarga terbeda itu kerana dia nama, itu kota desa pala ini tulah beda itu kerana dia, no arti ke tulah beda itu kerana dia, no, namun apit apa ini, ne, me bajane piting ini, me bajane holan ne kau dekian ini, ane kaya beda kerja, apit dah ini ne. Mereka selalu deh, api keragangan, deh walau pratibal ni sah, api mereka ada orang, na, itu mau asing kat tuh, ini pratibal, itu keragangan ni, mana mereka bajine holder kat, mana mereka bajine holder kat dia, tamai mereka rahasia sangvidhana, mungkin lagi mereka rahasia sangvidhana jale, pradhan sangvidhana, tiada, egar gina Illuminati ya kira, Illuminati ya kira, kau dah kira api bodak, boleh lah balamu, mereka na bodak, kini kah, boleh istirahat kerana, mereka behave chatty, mereka pada nama, Illuminati. Mama dah nak tahu, main make kau ruat nisi lese make a awu dah kerja ni, naya make bolang khutana dekini. Nama, namaud make make sangvidhana ni kena kata kerana mama balapuru tu, naya make video tu le sangvidhana ni make awam biaya, make bolang ke mukadah, make mister gemburin kata kerana make kena video kini kata kerana, namaud mana make sangvidhana ni kerja kahari tu hara, make balapan, make pilih ni kau muda kini kai make video ni mama kata kerana balapuru. Mama keti handi ni mak kerana nama ni Illuminati kan? Nama Illuminati kian ni make day yudew loko yudew balabi kan? Atterma make orang abil lah make yudew jangan kos tasha yudew gothre kiu ni berarti yudew gothre make yudew agama yudew agama hitiya puja kepalan tiap palak palan tiap kian.
මෙන්න මේ පාලක පැන්ති කියලා හිටිය පැරිසිවරු කියලා පිරිස. මෙන්න පැරිසිවරුන්ගේ ඉහළම තලයේ නියෝජනය කරන පුජ්‍ය තමයි මෙන්න මේ ඉලිමිනාටි හිට සංවිධානය අද සාදාගෙන මේ ලෝකයේම පාලනය තමන්ගේ ග්‍රහණයට හස්තයට අරගෙන ඉන්නේ. බොහෝ දෙනා මේක වැරදිට වටහා ගන්නවා. සාමාන්‍ය යුදෙව් ජනතාවත් මේ ඉලිමිනාටි කියන එක නෑ. යුදෙව් සාමාන්‍ය ජනතාව එක එක කොටස් වලට අයිති. නමුත් මේ ඔක්කොම එකම ජන කණ්ඩායම. නමුත් මේකෙ මෙන්න මේ පැරිසිවරු කියන කට්ටියගේ ඒ ඉහළම කවුන්සිලයේ හිටපු ඒ 12 දෙනාගෙන් තමයි මේ ඉලුමිනාටි පටන් අරගෙන ඉලුමිනා සංවිධානය පටන් ගන්න. ඒක ලොකු කතාවක්. ඒක අපි වෙනම කතා කරමු. එතකොට ඇත්තටම මේකෝලන් මේ දෙවියන් වහන්සේ මේ යුදෙව් සහ ක්‍රිස්තියානි ඉස්ලාමීය අධහන මේ දෙවියන් වහන්සේ අධහන පිරිසද? ඇත්තටම නෑ. මේකෝලන් දෙවියන් වහන්සේට විරුද්ධ යක්ෂ අධහන බලවේගය. සාතන් ලුසිෆර් කියන සාතන් කියනවා අපේ සිංහල භාෂාවෙන් කියනවා මායා. මෙන්න මේකෝලන්ගේ තියෙන්නේ මායා ඇදහිම. එතකොට මේකට හේතු භූත වෙන කාරණා ගොඩක් තියෙනවා. ඒ මේකෝලන් මායා ඇදහිකට ගියේ මේ මායා ඇදහිල ගත්තොත් මේ යක්ෂ ඇදහිල ගත්තොත් මේක යනවා දෙවියන් වහන්සේ කියලා සංකල්පය මෝසස්සරා ලෝකෙට බිහි වෙන්න කලින් ඉඳන් ඒ කලාපය කියන්නේ කනානය කියන අද පලස්තීනය ඊශ්‍රායල ඇයිති කලාපය ඊජිප්තුව ඔය බැබිලෝනියාව ඔය පැත්තට ඔය කලාපවල තිබ්බ පැරණි ඇදහිම් ක්‍රමයක්. අනේ ඇදහිම් ක්‍රමය හරහා මේ ඒ ඇදහිම් කරන ක්‍රමයට අනුගත වෙච්ච මේ පිරිස තමයි මෙන්න මේ ඉලිමිනාටි කියන්නේ. ඇත්තටම ඒගොල්ලන් පෙන්නවුවට ඒගොල්ලන් යුදෙව්වෝ කියලා යුදෙව් ආගමේ කියලා යුදෙව් ආගම නෙමෙයි ඒගොල්ලන් අදහන්නේ මෙන්න මේ කියන්නේ යක්ෂයා සාතන් ලුසිෆර් එහෙම නැත්නම් මාර්යා තව ගොඩක් නම් තියෙනවා. මෙන්න මේ පිරිස මේගොල්ලන් තමයි මේ ලෝකේ හසුරන පිරිස. මෙන්න මේගොල්ලන්ට අරමුණක් තියෙනවා. මේගොල්ලන් තමන් ගැන හඳුන්වලා දෙන්නේ ඒගොල්ලන්ගේ දෙවියන් විසින් තමන් තෝරාගත්ත පිරිස. We are chosen people. ඒක තමයි ඒගොල්ලන් කියන්නේ. ඒක එයාලා කියන්නේ මේ ලෝකේ පාලනය. මේ පෘථුවිය පාලනය අතට ගන්නට ඒගොල්ලන් අදහන දෙවියන්. ඒ කියන්නේ සාතන් යක්ෂයා විසින් ඒ තෝරාගත් පිරිස තමයි තෝරාගත් කට්ටිය තමයි මේ ඉලුමිනාටි සංවිධානයේ නායකයෝ නියාමකයෝ. එතකොට මේකෝලන්ගේ බලාපොරොත්තු කීපයක් තියෙනවා. මේකෝලන් බලාපොරොත්තු වෙන දේවල් තියෙනවා. අරමුණු බලාපොරොත්තු ගැන කතා කරන්න ඉස්සෙල්ලා මේ වීඩියෝ පිටේ ඩිස්ක්‍රිප්ෂන් එකේදී මම යම් යම් කාරණා වර්ගයක් දාලා තියෙනවා. ඒ කියන්නේ මේකෝලන්ගේ ඉදස් මේකෝලන්ගේ ක්‍රියාකාරීත්වය මීට සියවස් 20කට පෙර. ඒ කියන්නේ ක්‍රිස්තු පූර්ව දළ වශයෙන් පළවෙනි දෙවෙනි සියවසේ ඉඳන් පමණ ඊජිප්තුවට ළඟ තියෙන ඒ කියන්නේ ටියුනිස් ටියුනිසියාව ටියුනිස් නගරේ ඉඳන් පටන් ගත්තා කියෝ නිවැරදි. ඒකට හේතු භූත වෙන කරුණු තියෙනවා. මම පස්සේ සරකා බලමු. ඒ ක්‍රියාකාරකම් ක්‍රමානුකූලව ගොඩනගා ඇවිල්ලා තමයි ප්‍රථමයෙන්ම යුරෝපයේ ග්‍රහණයට ගන්න ඒගොල්ලන් සැලසුම් සකස් කරනවා. යුරෝපයේ ග්‍රහණයට ගත්තට පස්සේ මුළු ලෝකෙම ග්‍රහණයට ගන්න ඒගොල්ලන් සැලසුම් සකස් කරනවා. එතකොට ඒ සැලසුම් මූලික සැලසුම් මේගොල්ලන් 1884 නැත්නම් 87 වසර දෙකකින් එකක ජර්මනියේ රොක්චයිල් හවුස් සම්බන්ධ ඒ කෙනෙක් ඇවිල්ලා ප්‍රංශයේදී ෆ්‍රීමේසන් ලොජ් එකේදී ෆ්‍රීමේසන්ලගේ ලොජ් එකේදී සමාලෝචනයක් කරනවා. තමුන් ඉසේ සංවිධානයේ කරගෙන ගිය වැඩ කටයුතු ගැන සහ ඉදිරියේ කරන්න තියෙන වැඩ කටයුතු ගැන. අන්න ඒකෙන් ගත්ත කොටස. ඒකේ සාමාන්‍ය පිටු 250ක 300ක පමණ සම්පූර්ණ ලියවිල්ලක් තියෙනවා. ඒ සම්බන්ධයෙන් බොහොම රහසක් ලියවිල්ලක්. මේක කොහොම හරි රුසියානු ගුප්ත සේවය මගින් මේක අතට ගත්තා. අතට අරන් මේක තවදුරටත් මේක රහස් ලියවිල්ලක් නෙමෙයි. මේක රුසියාවේ පළ කරා මුද්‍රණය කරලා පොතක් වශයෙන්. එතකොට ඊට පස්සේ එංගලන්තේ පළ කරා. මෙන්න මේ ලියවිල්ල තුල අද මේ ලෝකයේ සිද්ධ වෙන සියලුම සිද්ධීන් සඳහන් ඒ කියන්නේ ඒගොල්ලන්ගේ සැලසුම. ඒ සැලසුම අනුව ඒ ගෙවිල්ල කියනකොට අපේ චිත්‍රයේ මැවෙනවා මේගොල්ලන්ගේ සැලසුම් මේ ක්‍රියාත්මක වේගනේ නැහැ ආකාරය. ඉතින් මේ මොකද්ද මේගොල්ලන්ගේ මේ සැලසුම් අනුව सिद्ध කරලා තියෙන්නේ? මේගොල්ලන් මූලික සැලසුම් දීපේ යුරෝපයේ තම ග්‍රහණයට ගැනීම.
ඒක පටන් ගන්න මේ ලෝකේ හැරවුම් ලක්ෂ්‍ය විදියට ඒගොල්ලන්ගේ කුමන්ත්‍රණය පටන් ගන්න ප්‍රංශ විප්ලවය. ප්‍රංශ විප්ලවය මේ අපිට උගන්වන දෙය නෙමෙයි ඒකේ යථාර්ථය. ඒක ඇත්තටම ගත්තොත් සිද්ධ වෙලා තින්නේ බොහෝම නරක කුමන්ත්‍රණයක්. ඒ කුමන්ත්‍රණයේ ස්වරූපය ඒකේ ඒගොල්ලන් ඒ ප්‍රැක්ටිස් කරපු ඒගොල්ලන් ඒ ප්‍රයෝගී කරගත්ත සංකල්ප ඒ සියලු දේ ඒගොල්ලන් තියරීස් වශයෙන් ඒ කියන්නේ න්‍යායන් වශයෙන් පසුව ගොඩනගලා ලෝකෙට උගන්වලා තියෙනවා. අපිටත් දැන් මේ න්‍යායන් උගන්වලා තියෙනවා. මේ න්‍යායන් තමයි මේගොල්ලන්ගේ කුමන්ත්‍රණ හරහා අදත් ක්‍රියාත්මක වෙන්නේ. ඒවා සියල්ලම අත්හදා බැලුවේ ඒගොල්ලන් ප්‍රංශ විප්ලවය. ප්‍රංශ විප්ලවය සාර්ථක වුණා. ප්‍රංශ විප්ලවයේ ඒ යොදාගත්ත න්‍යායන් ලෝකයට එක එක දර්ශනවාදයන් ලෙස මේගොල්ලන් ලියලා අධ්‍යාපන ප්‍රමෝලට ඇතුල් කරලා ඒකලන්ට ඕන විදිහට අධ්‍යාපන අධි සියල්ල සරම. මේකෙන් දෙකක් විතරක් නිකන් නම්සනම් කරන එකක් මාක්ස්වාදී. මාක්ස්වාදී මුල්ම න්‍යාය ඒගොල්ලන් ප්‍රැක්ටිස් කරන්නේ. ඒ කියන්නේ ප්‍රොජෙන්ට ගන්නේ ප්‍රංශයේ පල්ලිය බිඳවට්ටාට. අනේ ඒ වගේම මේ පල්ලියේට දෙයයන් මහසේරේට එදෙහිව යන්න තමයි දෙයයන් මහසේ බොරුවක් කියලා ඔප්පු කරන්න තමයි ඒගොල්ලන් ගෙනාවේ ඩාවින් වාදී. ඩාවින්ගේ මේ පරිණාමවාදී කියන්නේ වඳුරාගෙන් මිනිස්සයා පරිණාමය වුණා කියන එක. කියන්නේ වානරයාගෙන් මිනිස්සයා පරිණාමය වුණා කියන්නේ දෙයයන් වහන්සේගේ මෞන්වාදී අහෝසි කරලා දාන්න තමයි මෞන්වාදී බොරුවක් කියන්න තමයි ඒගොල්ලන් මේ සංකල්පේ පාවිච්චිලේ. පසු කාලිනව මේක විෂයන් වශයෙන් මේක න්‍යායන් වශයෙන් ගොඩනගලා ඒ කියන්නේ ඔය දැන් ඉන්න ඩාවින් ඔය කියන උගන්වලා ඩාවින් නෙමෙයි ඒ ඩාවින්ගේ සියා තමයි වඳුනා වඳුරා පරිණාමය වඳුරගෙන් මිනිස්සයා පරිණාමය වුණා කියලා ඒ පරිණාමවාදී කියලා. නමුත් මේක අද ඇත්තටම ඒ පුද්ගලයා ගැන කතා කරන්නේ නැහැ. එයාගේ මුණුපුරාගේ වෙනම පරිණාමවාදයක් ගැන ගෙනලා ඒක විශ්වවිද්‍යාලවල පාසල්වල උගන්වනවා. ඉතින් මෙන්න මේ වගේ තමයි මේගොල්ලන්ගේ කටයුතු කරේ. ඒතර මේකමගේ අරමුණ මොනවද කියලා බලමු. මේගොල්ලන් පැහැදිලිවම කියනවා ඒගොල්ලන්ගේ ප්‍රථම මේ යුදෙව්වන්ගේ ප්‍රථම රජතුමා ඩේවිඩ් යුදෙව් කියන ගෝත්‍රය ශ්‍රේෂ්ඨත්වයට පත් කරන්නේ මෙන්න මේ ඩේවිඩ් කියන රජතුමා රජ වීමෙන්. එතකොට ඒගොල්ලන් ඒ බයිබලයේ තුලත් මේ කතන්දරේ කියනවා ඒගොල්ලන් කියනවා ඒ ඩේවිඩ්ගේ බීජය නැවත මේ ලෝකේ රෝපණය වෙනවා. ඒ රෝපණය වෙන්නේ මෙන්න මේ යුදෙව් පවුල් 13ක් වුණා. මේ 13න් එකක ඒ බීජේ රෝපණය වෙනවා. අන්න ඒ රෝපණයේ බීජේ මේ ලෝකේට රජ වෙනවා. රජ කරනවා. අන්න ඒ රජ කරන්න මේ ලෝකයේ සැකසීම තමයි ඒගොල්ලන්ගේ අර මූලික අරමුණ. ඒ කියන්නේ මේ ඒගොල්ලන්ගේ යුදෙව් රජෙක් මුළු ලෝකෙටම එක රජෙක් පත් කරන්නේ. මෙන්න මේ ලෝකෙටම එක යුදෙව් රජෙක් පත් කරලා ලෝකයේම යුදෙව්ව යටතේ පාලනය කිරීම. ඒ කියන්නේ මේ යක්ෂයාගේ බලවේගය යටතේ පාලනය කිරීමට තමයි මේ සියලුම සැරසුම් මේගොල්ලන් සකස් කරන්නේ. එතනදී ඒගොල්ලන් බලාපොරොත්තු වෙනවා ඒක කේන්ද්‍රීය ලෝකේ පාලනය කරන. ඒ කියන්නේ එක කේන්ද්‍රයක ඉඳන් එක රජෙක්ගේ අණක් යටතේ මුළු ලෝකෙම ඒක අණකට යටත් කිරීම. ඒ කියන්නේ දැන් එක රජෙක් අපිට එයාපත් වෙනවා. එයා පාලනය කරන ඇමරිකාව ඉඳන් ලෝකෙ. එතකොට ස්වාධීන රාජ්‍යයන් ලෝකේ නැහැ. එතකොට මේ ස්වාධීන රාජ්‍යයන් සියල්ල අහෝසි කරන්න ඕනේ එක රටක් අතර පාලනය කරන්න. අන්න ඒ රාජධානිය ලෝක රාජධානිය ප්‍රාන්ත විදියට පමණයි ස්වාධීන රාජ්‍යය. කියන්නේ අපේ රටේ ගත්තොත් අපේ රටත් ලෝක ඒ ලෝක අධිරාජ්‍ය ප්‍රාන්තයක්. ඉන්දියාව ගත්තොත් ඉන්දියාවත් ප්‍රාන්තයක්. ඒතකොට ඒගොල්ලන්ගේ නියෝජිතේ කරා තමයි මෙන්න මේ ලෝක අධිරාජ්‍ය ප්‍රාන්ත පාලනය. ඒ නියෝජිතේ අපි දන්නේ නැහැ අපේම කෙනෙක්පත් කරයිද එහෙම නැත්නම් යුදෙව්ව ඇවිල්ලා යුදෙව්වෙක් අර ඉස්සර තිබ්බ බ්‍රිතාන්‍ය ආණ්ඩු ක්‍රමය වගේ යුදෙව් ආණ්ඩුකාරයෙක් ඇවිල්ලා ඒ ආණ්ඩුකාරය යටතේ හෝ නැත්නම් ආණ්ඩුකාරය වගේ වෙනත් ක්‍රමයක් යටතේ හෝ නැත්නම් අපි හිතමු ඒ කියන්නේ මේ අනුරජෙක් ඒ කියන්නේ අපි කියන්නේ මහා රජතුමා ඉන්නා ඒ රජතුමා යටතේ ඉන්නා වෙන පොඩි රාජධානිය යටතේ පොඩි රජවරු අනු රජ කෙනෙක්. ඒ අනු රජ කෙනෙක් විදිහට පාලනය කරයිද කියන එක අපි තාම දන්නේ නැහැ. ඒගොල්ලන්ගේ ක්‍රමවේදය අපිට නැහැ. නමුත් ඒගොල්ලන්ගේ ඉතින් පැහැදිලිව කියන ප්‍රධානම අරමුණ තමයි මෙන්න මේ ලෝකයේම ඒගොල්ලන්ගේ අනසකටගෙන එක රජෙක් යටතේ ලෝක පාලනය කිරීම. මෙන්න මේ මේ යුදෙව් වන්ගේ ඒ බීජය ලෝකයේ පළ වෙලා ලෝකෙට පහළ වෙලා
රාජත්වයට පත් වෙන ඒ මොහොත සඳහා මේ ලෝකය සකස් කරගෙන යාම තමයි මේකලා සිද්ධ කරන්නේ. මොකද මේ ලෝකය සකස් කරගෙන යනවා කියන්නේ ඒගොල්ලන් බලාපොරොත්තු වෙනවා මූලික කාරණේ මුළු ලෝකෙටම එක රජ කෙනෙක්. ඒ රජ යටතේ පාලනය වෙන්න මුළු ලෝකෙටම එකම ආර්ථිකයක්. අනේ ආර්ථිකයට මුළු ලෝකෙම එකම සමාජ ක්‍රමයක්. එතකොට ඒ සමාජ ක්‍රමය හරහා ඒ පාලනය වෙන්නේ එකම රාජ්‍ය ක්‍රමයක්. එතකොට මේ රාජ මේක ඇති කරන්න නම් ලෝකයේ ස්වාධීන රාජ්‍යයන් සියල්ල බිඳ දාන්න ඕනේ. ස්වාධීන රාජ්‍යයන් සියල්ල බිඳ දාන්න ඕනේ. ප්‍රංශ විප්ලවයෙන් පටන් අරගෙන ඒ වෙනකොට ප්‍රංශ විප්ලවයේ යුගයේ තිබ්බේ රාජාණ්ඩු. අනේ රාජාණ්ඩු බිඳ දාලා ඒගොල්ලන් කරේ ප්‍රංශ විප්ලවයේ හරහා ජනතාව අතරට ඒ ආණ්ඩු බලය යවනවා කියන එක. ඇත්තටම උනේ ජනතාව අතර ආණ්ඩු බලය යැවීම නෙවෙයි උනේ. මේ රජතුමා සහ ඒ ප්‍රංශයේ ඒ කියන්නේ යුරෝපයේ රාජාණ්ඩු ක්‍රමේ පාලනය උනේ රාජාණ්ඩු ක්‍රමේ බලය දීපේ රජතුමා. රජතුමා පත් කරන්නේ පල්ලියේ පාප වහන්සේ තමයි රජතුමා පත් කරන දෙවියන් වහන්සේගේ නියෝජිතයා විසින්. ඒ දෙවියන් වහන්සේගේ නියෝජිතයා සහ ඒ දෙවියන් වහන්සේගේ නියෝජිතයා පත් කරන පල්ලිය තමයි රාජ්‍ය බලය පවතින්නේ. එතකොට මේ රාජ්‍ය බලය බිඳ දාලා මේගොල්ලන් ඒ රාජ්‍ය බලය ජනතාව අතර දුන්නා කියලා තමයි ලෝකේ ප්‍රචාර කරන්නේ. හැබැයි උනේ ඒක නෙමෙයි. එතකොට මේ යුරෝපයේ රාජාණ්ඩු ක්‍රමයේ යටතේ වැඩවසම් ක්‍රමයේ ක්‍රියාත්මක කරනවා. ඒ කියන්නේ පූජකයෝයි පාලකයෝයි රජුරුවයි සැප විඳින ඒ ධනපති ක්‍රමයට ජීවත් වුණා. ඒගොල්ලන්ගේ ඉඩම් යටතේ සාමාන්‍ය ජනයා වැඩවසම් ක්‍රමයේ වහල් ක්‍රමයට ජීවත් වෙනවා. මෙන්න මේ ක්‍රමය මේගොල්ලන් අපිට හඳුන්වලා දුන්නේ අපි ඒ ක්‍රමය නැති කරලා මෙන්න මේ සර්වජන ඡන්දය හරහා ජනතාවට බලය දුන්නා. මොකද ඇත්තටම සිද්ධ වුණේ ඒක නෙමෙයි. සිද්ධ වුණ කාරණය නම් ඒ යුරෝපයේ ඒ රාජාණ්ඩු වල සහ පල්ලිය තිබ්බ බලයේ බිඳලා ධන කාර්මික ලෝකය බිහි කරලා ධනපතියන් විසින් අන්නේ බලය අතට ගැනීම. එතකොට ඒ ධනපතියන් ආයෝජක පන්තිය නැත්තම් ධනපති පන්තිය නියෝජනය කරා. මෙන්න මේ එදා තිබ්බ පල්ලිය සහ රාජාණ්ඩුවේ රජ පෙළපත් ඒ ඇමැති ඇමතුරු ඒ පාලනය වුණු ඒ පාලනය කරපු පන්තිය මේ ධනපතියන් අතර බිහි වුණා. මෙන්න මේ ධනපතියන් තමයි මෙන්න මේ කියන පිරිස. මෙන්න මේ ඉලුමිනාටි කියන පිරිස. එතකොට අර එදා තිබ්බ ඒ වැඩවසම් ක්‍රමයට තිබ්බ සාමාන්‍ය වැසියන් කම්කරු පන්තියපත් වුණා. ඒ කියන්නේ රාජාණ්ඩුවේ රජතුමා සහ පූජක පැලැන්තිය ඒ පාලන ක්‍රමයේ ධනපතියන් බවට පත් වුණා. අර ඒගොල්ලන් යටතේ ඒගොල්ලන්ගේ වැඩවසම් ක්‍රමයේ වැඩදේ හිටපු කට්ටිය ඒගොල්ලන්ගේ කර්මාන්තවල කම්කරුවන් සේවය. මෙන්න මේ පන්ති ભેදේ මේගොල්ලෝ ඒ පන්ති ભેදේ ගෙනාවේ මෙන්න මේ ක්‍රමයට. එතකොට මේ දෙකම මේ ලෝකයේ පාලනය සකස් කරලා ඒ නව ලෝක අධිරාජ්‍ය ගොඩනගන්න. එතකොට මම කිව්වා වගේ එක ආර්ථික ක්‍රමයක්, එක ආණ්ඩු ක්‍රමයක්, එක සමාජ ක්‍රමයක්, එක අධ්‍යාපන ක්‍රමයක්, එක භාෂාවක්, ඉස්සෙල්ලා එක සංස්කෘතියක්, ලෝකෙටම එක ආණ්ඩුව, ලෝකෙටම එක හමුදාවක්, ලෝකෙටම එක පොලිසියක්. එතකොට දැන් මේ ගෙනාපු ලෝකයේ මේ රාජාණ්ඩු ක්‍රමයේ බිඳ දාලා මේකෝලන් ගෙනාවා මේ ප්‍රජාතන්ත්‍රවාදී කියන මේ පාර්ලිමේන්තු පාලනය. දැන් ඊළඟට මේක නැවත කඩන්න ඕනේ. ඒ කියන්නේ ජනතාවගේ බලයෙන් නැවත මෙන්න මේ රාජාණ්ඩුවතෙක් ඒගොල්ලන්ගේ එක රාජාණ්ඩුවතෙක් ගන්න ඕනේ. ඒකත් එක ලෝක ආණ්ඩුව. ඒ කියන්නේ නිව් වර්ල්ඩ් ඕඩර් කියලා මේකට කියන්නේ. එතකොට මේ රාජාණ්ඩුවට ගන්න නම් ඒගොල්ලන්ගේ සැලැස්ම මොකක්ද? ඒගොල්ලන්ගේ සැලැස්ම තමයි ඒ කියන්නේ ඔය කිව්ව ඒගොල්ලන් කිව්ව පාලිත පිරිස, කම්කරු පිරිස කොමියුනිස්ට් ක්‍රමයට පාලනය කිරීම. ඒ කියන්නේ මාක්ස්වාදී කොමියුනිස්ට් ක්‍රමයට පාලනය කිරීම, ඒ පාලක පැලැන්තිය ධනවාදී ක්‍රමයට පාලනය වීම. ඇත්තටම නැති ගත්තොත් රාජාණ්ඩුවල තිබ්බ බලය ඒගොල්ලන් බින්දා ඒක ධනපති පන්තිය අතර ගත්තා. ධනපති පන්තිය ඍජුව දේශපාලනයට සම්බන්ධ වුණේ නැහැ.
namun desa bani hasruan ini dana peti pantiye, then dana peti pantiye ikar raja kara, nawat raja andu pramerian on loke dama ane balai raskiri himar nam, then me prajatan trawadi pala prame bini dana do ori, bini me kriya wali dama sidde wali, ekra me tula, ekolang rajan bini dana, rajan bini dana me kolang pala naga no upakrama kipe, e upakrama me pala bini kata mai arti ke bini dami. Arti ke bida dana wa ito kora samaje arti ke hara samaje kela bida tino samaje bida betino samaje bida betila samaje kupitu welma e atara tura megola samaje sahara dharma sangsutin jati karpen ahosi karande kriat maka bina me kriat maka bina dewa tama abire peini ikat mang islam kan nangko arti ke bida dana megola langge aitana hara. Mama ketiyen kiyannam eksabdayatinge samvidhanaya sahita anubaddha ayatana siyallama menna meegollange e loka aanduwe danda pavatina hevanali shadow government ekak kiyuwoth nawaradi menna meegollan hara thamai ada loke sieluma api wage ratawalata upadesa laba denne ekena ape sama deekata meegollan engili gahanawa ape aarthikeyata ape adhyapaneyata ape samaajayata ape situm patuwalata. Itu kota mang arti ke prasni katut, apita arti ke apika apikan policies ikane arti ke me pratipati, apita sakaskal la dende mene meibola. Itu lebih sakaskan pratipati itu le mang lojana karna puluhan na mene potaktien wa confession of an economic hitman ikane arti ke gata ke ge papocar negel potaktien na sarsabi. Potthali potati ya no, orang kia bandar, ini me atawal lola arti ke bidadapu hati menne me sangwid sandhane visin, menne me iluminati visin, ini iluminati kira kian ne, bukan sanggade kira kian ne, ane ya, eke bohoma pahedilo rating rata rating ara orang pahedili kalla dino, eke ane beradi upades laba dino, beradi upades laba dila loke atawal naik karno, evake me palake dusitam bawa pat karno, eke ane palake polombonwa ඒ ගන්න ණය හරහා යුද්ධයක් වත් සමහර අවස්ථාවලදී පාලක ඒ ලෝකේ ඉන්න රජවරු පාලකයෝ උන්ට ස්ත්‍රීන් සම් ස්ත්‍රීන් ලබා දීලා ඒවා රූගත කරලා ඒක හරහා අපි කියන්නේ ඒගොල්ලන්ව බ්ලැක්මේල් කරනවා බ්ලැක්මේල් කරලා ඒගොල්ලන්ට අවශ්‍ය කාර්යයන් ඉෂ්ට සිද්ධ කරගන්නවා මෙන්න මේ ආකාරයට මේගොල්ලන් මේ රටවල් වල ආර්ථිකයේ බිඳ දාලා ආර්ථිකේ හරහා ආණ්ඩු කියන්නේ පාලන තන්ත්‍රයේ බිඳ දානවා බිඳ දාලා අරාජික කරනවා. Itu berarti apa yang rata ada an apa yang rata minimum itu entah mana yang ini. Mau kalau ada rencana karena, mau descriptionnya itu teh mang yang karena bagai dah dia nama kalau nggak ada, ekil kaling kiri ku mau kalau nggak dasar si asuh hati selasme, ini samal rencana kerupuk selasme, karena kipe aku itu rakman karena mereka ada ala yang kita mana hitna dari ciri ini dia kiri band. Apa yang video ke video pada baland baland kota hari baland isil hari dia kiri gua nama mami kini dia baru budak dokter, orang ini pahdi. Jadi, mana meja kara itu arti ke samajeh bila dah ala, eh, tiwena, ekolang ini selasnya aku lekian apa, arti ke bila dah ala, kor me, eh, kamkaruan me, samaan jane ya, kupi te kara dapat se, ekolang pirene pat karno, abe me jane ya, hitanne me kerannya tamangge pahle, kena tamangge pahle, kena me entar me kerannya, arah kolang me apa pahle gara me mau istilah sendiri karo, na, yam yam hidup karna mati, jadi mang tahu dah na kian na. Then apa ya rata-rata main naya, bahu naya sab dunia ini main naya dunia hamba, then main katawa ini mah, main nama itu ada billion dah tu nak naya, orang tiap orang billion dekat turun ke tamai, mana sih dia berarti ini, ini naya ini kisahnya ayat ini yang ngah naya ini main, tapi banku yang banku loan naya gak tuh banku gaya dah ini lah banku yang lah balon gaya dah lah dia nanti kira, banku kita kocer biaya tak kalah dia, main dunia naya, main nisilah se, apa ya ayat ini kalah, kan nisilah se parihar nih kan, namu main rata kuasa ini main ayat ini laba ini naya. Jangan ya kalau bicara mak keran, ya kalau ngahan, ya aduh, mana yang gini? Kau mesti punya naik waktu kau gini, mesti biaya putih lewat, nak kau mesti cerai, mesti terus aja kau, eh, ane mesti kalau ngono, ratawal naik kerana naik ugu leh hidup kerana, ane ika perhati kerana ibu lagi. Mesti kerai kau deh, oya kaya na IMF, World Bank kina, ada ayatan tamai, mewa gini mula, ikau ya mungkin wala. Artinya kata kekaya pota kieu a nang, ogolan ta mama kian loh, nemu kondin terunggan problem, prasne mukat dibiarin.
ඒකොල්ලන් ඒ දූෂණයට නායකිය පුරුදු කරලා නායකිය පත් කරලා ඒකොල්ලන් ඒ දූෂණය දිකටම කරන්නේ ඒක ඒක ප්‍රයෝජනේ අන්න ඒකම ප්‍රයෝජනේ ගත්ත චීනය චීනය කියන්නේ බොහොම කපටික් චීනය කියන්නේ බොහොම කපටි මිනිස්සු ඔය කියන ඉලුමිනාටි සංවිධානය හරහා තමයි ලෝකේ බොහෝ ත්‍රස්තවාදී ක්‍රියා කරන් යුද්ධ ඇති කරන්නේ මොකද ඒක ඒගොල්ලන්ගේ ව්‍යාපාරය මේ මේකලන්ට තමයි මේ ලෝකයේ සියලුම බහුජාතික සමාගම් මුදල් බැංකු බහුජාතික සමාගම් තෙල් සමාගම් මේ කියන ඒ වගේ බහුතරයක් 99ක් කියන්න පුළුවන් අයිති. එතකොට මේ ඒ වගේම තමයි මේ ඖෂධ මාෆියාව ඖෂධ සමාගමුත් ඒගොල්ලන්ට තමයි ආවුත්. ඒ කියන්නේ ලෝකයේ ලෙඩ තියෙන්න ඕනේ ඒගොල්ලන්ට මුදල් හම්බ කරන්න. ලෝකයේ ලෙඩ නැත්නම් ඒගොල්ලෝ ලෝකයේ ලෙඩ හදනවා. මේ වගේ තමයි පහුගිය දවස්වල අපි කට්ටෙන් අනින සිද්ධි සංසිද්ධියත් ඒ වගේ දෙයක්. ඊට යහගිය දේකුත් තියෙනවා කට්ට පිටිපස්සේ එන්නත් කරන්නේ පිටිපස්සේ ඒ සංසිද්ධිය. එතකොට මේ සියල්ලම පිටිපස්සේ ඉන්නේ මෙන්න මේ පුද්ගලයා. මෙන්න මේ කියන සංවිධානය. මේ අර පද්ධතියත් මේ සජාතිකගේ සංවිධානයත් එකතු වෙලා මේ ඔක්කොම එකම පිරිසක් වැරදි උපදෙස් දෙනවා, වැරදි විදිහට ආයෝජන කරනවා ලෝකේ පාලකයන් හරහා රටවල් නායක නායක කරාට පස්සේ දැන් ණය වෙලා කඩාරණට ආර්ථිකය කඩාරණට පස්සේ අන්න අර කිව්ව තැනට එනවා රටේ ආර්ථිකය කඩාරණට තියෙන මිනිස්සු උපත වෙලා දැන් මිනිස් පාලකයන්ට ගහලා ඉවරන තත්ත්වෙට එනවා. එතකොට ඒකොල්ලන්ගේ නියෝජිතයන් ඒකොල්ලන් සූදානම් කරනවා මෙන්න මේ පාලනේ පාර ගන්න. දැන් ඒ ඔය උගුල් වලට අහුවෙච්ච ප්‍රධාන වශයෙන් අහුවෙච්ච රටවල් කීපයක් අතර අපි ඉන්නවා. එකක් වෙනිසුලාව වුණා. මට මතක විදියට දැන් අපේ රට පාකිස්තානයේ තම්තුරකට ආවුණා පාකිස්තානයේ ඉම්රාන් ඛාන් ඉවත් කරේ ඇමරිකාවේ බලපෑමක් කියලා ඉම්රාන් ඛාන් ප්‍රකාශ කරලා තිබ්බා ඊට අමතරව ජෝර්දානය ජෝර්දානය මෙන්න මේ තත්ත්වයට මූණ දීලා තියෙනවා මේ එතකොට අපි අතීතයට ගිහිල්ලා ගත්තොත් උගන්ඩා එතකොට ඉතියෝපියාව ඉතියෝපියාව බොහෝම දියුණුවෙන් පවතින රටක් කියලා කියන භෞතිකවාදී කියන්නේ දැන් ඇමරිකන් දියුණුවක් තමයි ඉතියෝපියාවේ මේ එන්නේ. දැන් ඉතියෝපියාව ග්‍රහණය කරලා ඉවරයි. ඒක ඉතියෝපියාවේ ඒගොල්ලන්ගේ නියෝජිතයන් ලබා සූදානම් කරගෙන ඉන්න ඒක ලෝක රාජ්‍යයට යන. අනේ ඒ වගේ අපේ රටත් දැන් එතනට තමයි මේ රැගෙන යන්නේ. ඉතින් මේ සිද්ධීන් බොහෝම කල්පනාවෙන් බලාගෙන ඉන්න ඕනේ. එතකොට අපේ රටේ සියලුම ආර්ථික ප්‍රතිපත්ති අපේ අධ්‍යාපන අපේ ආර්ථික ප්‍රතිපත්තිය කියන්නේ අපිට කියන්නේ දැන් ඒගොල්ලන් කලින් කිව්වා දැන් ඕගොල්ලන් මේ නව කාර්මීකරණ රටක් දිනු වෙමින් පවතින රටක් නව කාර්මී. ඒකෙන් උනේ අපි තිබ්බ කර්මාන්තරිකත් වැහිලා ගියා ග්‍රාමීය කර්මාන්ත පද්ධතිය සියල්ලම අහුසි වෙලා යෝගට් එක හදන එක පවා අන්තිමට බහුජාතික සමාගම් අතරපත් වුණා. රෙදි පවා අන්තිමට බහුජාතික සමාගම් අතරපත් වෙලා තියෙනවා. මෙන්න ඒක තමයි මේගොල්ලන්ගේ මේ නව කාර්මීකරණ ආර්ථික ප්‍රතිපත්තියෙන් මිච්ච අපරිමිච්ච සාහනේ අපේ තිබ්බ සියලුම කර්මාන්ත විනාශ කරලා දැම්මා. එතකොට අපේ රටේ දැන් කියනවා අපේ රටේ මේ ආර්ථික ප්‍රතිපත්තිය වෙන්න ඕනේ සංචාරක ව්‍යාපාරය කියලා. ද සංචාරක ව්‍යාපාරයකින් ආර්ථික ප්‍රතිපත්තියක් රටකම නින්න පුළුවන්. ඉතරගෙන යන්න පුළුවන්. බෑ. එක බෝම්බයක් ගියහද සංචාරක නෑ. අද මේ තත්ත්වයටද මේ අර්බුද තත්ත්වයටද අපේ රට ඩොලර් වෙන්නේ සංචාරක වෙන්නේ. මෙන්න වැදිය ආර්ථික ප්‍රතිපත්තිය. එතකොට ඊළඟට මම ගන්නා මේගොල්ලන් කොහොමද අපිට උපදෙස් දෙන්නේ කියලා. දැන් මේ රට මේ වෙනකොට බොහොම නරක විදියට ආර්ථිකව කඩාවැටලා තියෙනවා. ඒ ආර්ථික කඩාවැටලා තියෙද්දී දැන් අපි බලමු දැන් අපිට තියෙන ඩොලර් ප්‍රශ්නයක් රට උඩ ගන්න. දැන් ඩොලර් ප්‍රශ්නයක් රටේ තියෙනකොට ඒ කියන්නේ අපේ රටේ නිෂ්පාදනයක් නැහැ, සීලම කර්මන්ත ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අපිට හදා ගන්න පුළුවන් දේ අපි හදා ගන්නෑ. අපි කරන්නේ ඒ දේ පිටරටින් කියනවා. අන්න ඒ தത്വයට අපි පත් කරේ ඔන්න ඔය කියන උපදේශ මාර්ගය. අපි බලන්න අතීතෙට පොඩ්ඩක් යන්න. අපිට ලෝක බැංකු වලින් මේ IMF ආදී ආයතන වලින් ණය දෙනකොට අපිට විටින් විට කොන්දේසි මාලාවන් ඉදපත් වෙනවා. ඒගොල්ලන් කියනවා රාජ්‍ය ව්‍යාපාර වලින් අයින් විය යුතුයි. රාජ්‍ය ව්‍යාපාර පෞද්ගලීකරණය කරන්න. ඉතින් ඔන්න ණය ගන්න ඔන්න ටික කරගෙන ගියා. ඒකේ මුනේ මොකද්ද? මේ සියලුම රාජ්‍ය ව්‍යවසායකත්වයේ සහ මේ රාජ්‍ය ආයතනය පෞද්ගලීකරණය උනේ රජයට ඒ ආපු ඩොලර් ඒ ආදායම් නැතිවීම. ඒතකොට රජය දුවන්න ඕනේ බදු ආදායමින් විතරයි.
දුවාදායමක් මත රජේ දුවන්නේ මිනිස්සුන්ට බදු වැඩි කිරීම. එතකොට මේ රාජ්‍ය ආයතන කවුද වෙලා ග්‍රහණය කරගත්තේ? අපි හිතමු ටෙලිකොම් ආයතනෙ නමු ටෙලිකොම් ආයතනෙ දැන් වැඩිපුර අයිතිය තියෙන්නේ මේ බහුජාතික ලෝක සමාගමකට. එතකොට රජයට එන්න තිබ්බ ආදායම් අහුමි වුණේ එන්නේ ඒක ආකාරයට. එතකොට දැන් දැන් මේ අපිට කොයි තැනකවත් මෙන්න මේ අය උපදෙස් දෙන්නේ නැහැ. බලා රටේ නිෂ්පාදනය වැඩි කරපන්න. නිෂ්පාදනය වැඩි කරලා මේ නිෂ්පාදනය අපනයනය කරලා ඩොලර් එකතු කර ගන්න කියලා කොහෙවත් අපිට උපදෙස් දෙන්නේ නැහැ. ඒකල උපදෙස් දෙන්නේ දැන් මේ ඊයේ පෙරේදා IMF එකෙන් දුන්න උපදෙස් දෙකක් පහක්ද කොහෙද දෙනවා. ඒකෙන් දෙකක් මං ගන්න. මේ උපදෙස් දෙකේම දෙන්නේ මොනවද මේගොල්ලෝ? රටේ බදු වැඩි කරන්න. රටේ බදු වැඩි කරන්න. එතකොට ඊළඟ උපදෙස් තමයි බලශක්ති පෙට්‍රල් ඩීසල් සහ විදුලි බල ඇතුළු මේ බලශක්ති මිල වැඩි කරන්න. දැන් ඔය ඔය කාරණයෙන් ඩොලර් අපේ රටට එනවද? ඩොලර් උපදිනවද? නැහැ. ඩොලර් ඉන්නේ නැහැ. මේ වෙන්නේ අභ්‍යන්තරව ඒ රුපියල් වලින් තමයි මේ 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 මිල වැඩි කිරීම සහ බදු වැඩි කිරීම අපිට ලැබෙන්නේ. මේ අභ්‍යන්තරව අපේ රටේ එදිනෙදා ප්‍රශ්න ටික විසඳ ගන්න පුළුවන්. නමුත් ඒකෙන් අපේ රට ඩොලර් වෙන්නේ නැහැ. ඒගොල්ලන් ඩොලර් වෙන ක්‍රමය අපිට කියලා දෙන්නේ නැහැ. ඒගොල්ලන් හැම වෙලාවෙම කරන්නේ එක අතකින් දැන් ඒ බදු වැඩි කිරීමෙන් සහ ඒ මිල වැඩි කිරීමෙන් රට තුල ඒ ක්‍රියාකාරකම් කරගන්න පුළුවන්. ඒ වගේම රට තුන නිෂ්පාදනයක් තියෙනවා නම් රුපියල් වලින් ඒ නිෂ්පාදනය අපිට හසුරවගෙන අපේ අවශ්‍යතාවල් ඉෂ්ට කරගන්න පුළුවන්. ඒ කියන්නේ අපි හිතමු දැන් අපේ දැන් හොඳ උදාහරණ තමයි අපේ රටේ තියෙන එළවලු ටික. එළවලු බොවිට අපි පිටරින් ගෙනව බොහොම අඩුයි. අන්න ඒ නිසා අපේ රුපියල් වලින් අපි එළවලු බල්දා ගන්නවා. ඒ එළවලු පාවිච්චි කරන නිසා අදටත් ආහාර ප්‍රශ්නේ බොහෝ දුරට ඇවිල්ලා නැහැ අපිට. ඒ වගේම අපේ රටේ වී හාල් නිෂ්පාදනය තියෙනවා. අනේ මේ රුපියල් වලින් ඒක සංසරණය වෙලා, يعني අපේ රටේ නිෂ්පාදනය අපි රුපියල් වලින් ගන්නවා. ඒ මුදල් ඒ ආකාරය සංසරණය වෙන නිසා ඇත්තටම මේ ආහාර අර්බුදයක් අපිට ඇවිල්ලා නැහැ තාම. ලොකු ආහාර අර්බුදයක් තියෙනව නැතුව නෙමෙයි. නමුත් මේ ඩොලර් වලින් ගියන ඒ වගේ තමයි අර්බුදය තියෙන්නේ. ඒ කියන්නේ ගෑස්, ඉන්ධන සහ වෙනත් පිට රටින් ගෙන ද්‍රව්‍ය. ඊට අමතරව හාලුත් ගේනවා. මම පොඩ්ඩක් මතකේ අරන් යන්නම් යහපාලන ආණ්ඩු කාලේ. මම මතක විදිහට වැරදි නම් නිවැරදි කරන්න තමයි සමා වෙන්න. දුමින්ද ඇමතිවරයා තමයි දුමින්ද දිසානායක. දුමින්ද දිසානායක ඇමතිවරයා තමයි ඒ කාලේ කුෂ්කරම ඇමති හිටියේ. එයා කියවනවා යහපාලන කාලේ බොහොම පරගැති ආණ්ඩුවක්. රනිල් වික්‍රමසිංහ කියන්නේ ඇමරිකානු නියම ඇමරිකානු ගැත්තෙක්. අපි විවාහ කරන්න ඕනේ නැහැ. මේ කුඹුරුලේ විවාහ කරන්න නැතුව මේවා වෙන දෙයක් කරමු. විවාහ කරන්න නවත්තන්න ඕනේ. මෙන්න කියන දේ. එදා ඒ විවාහ කිරීම ඒ කියපු දේ ප්‍රතිඵල අද අපිට ලැබෙනවා. මොකද ආර්ථිකය කඩා දාන්න නම් මේ ඉලුමිනාටි මන්ත්‍රණකාරය බොහොම හොඳට දන්නවා අපේ වගේ රටක වාණිජ ආර්ථිකය කඩා දැමීමෙන් පමණක් මේක කරන්න බෑ කියන එක. එහෙනම් කෘෂි කර්මාන්තය බිඳ දාන්න ඕනේ. ඒක ක්‍රියාත්මක. ඒ ලනුව ගෑවා. බොහොම අගේට අපේ ගෝඨාභය ජනාධිපතිවරයා ඒ ලනුව දිල්ල. ඉඩලා විනාශ කරගත්තා රටේ කෘෂි කර්මාන්තයත් මේ ආර්ථිකත් එක්ක. අපි ඒ ගැන වෙනම කතා කරමු ඉස්සරහට. ට්‍රේඩ් යුනියන් සාරා ඒක වර්ජනය කරලා ඒ කාබනිකව ආපු ඒ ටිකත් විනාශ කරනවා.